මම කාටවත් වයස වලින් කියන්නේ නැහැ නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍ය නීතිය උපාය අනුවත් 65 පැන්නට පස්සේ සාමාන්‍යයෙන් තමයි බෙහෙත් ගන්න ඕනේ දවසට දෙපාරක් බුදිය ගන්න ඕනේ වැඩ කරන ක්‍රමවේදයේදී ඇවිදින ප්‍රමාණය අඩු කරන්න ඕනේ තමන්ගේ රෙස්ටිං ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි අපේ ලංකාවේ අද කැබිනට්ටුව ගත්තොත් තේක බුරුක නැඳුම් කොස් වලින් හදනවා කියපු කැබිනට්ටුවක් ගන්න තමයි ලංකාවේ ජනතාව 3/2ක් දුන්නේ හැබැයි මේ කැබිනට්ටුවට ඇවිල්ලා තියෙන්නේ අපි දැක්ක පිත්තල මැටි ඒ වගේම මිරිස් හාල් පොල් තල් ඇමතිලා තමයි මේකට පත් කරලා තිබුණේ. ඉතින් මේක ඇත්තසෙම ලංකා ඉතිහාසෙම මම හිතනවා මේ මේ දේශපාලඥයෝ පවුලක් විසින් විශේෂයෙන්ම රටේ මහා විශාල බහුතර ජනතාව දීපු බලයට නිකන් කින්ඩියක් දැමීමක් නැහැ හිනාවීමක් වුණාදෝ කියන එක ප්‍රශ්න දෙනවා. මම දැක්කා සමාජ ජාලවල වැඩිම චෝදනාව වෙන්නේ අලි සබ්‍රීවත්තුමා. මම එකක් පැහැදිලි කරන සමගි ජනබලවේගයේ විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අලි සබ්‍රි මුස්ලිම් ජාතිකයෙක් වීම සම්බන්ධයෙන් ඔහුට කැබිනට් ඇමති ධූරය කිවීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ජාතිවාදී නැහැ. අපි ආගම්වාදී නැහැ. අපි කුලවාදී නැහැ. අපි උස් පහත් ભેදෙන් සලකන්නේ නැහැ. ඒ නිසා මේ රටේ සියලු ශ්‍රී ලාංකිකයන්ට සමාන දන තිය යුතුයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. අලි සබ්‍රි කියන්නේ කවුද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. අලි සබ්‍රි කියන්නේ පහුගිය ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව තියෙන කාලේ තනිකර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු විශේෂයෙන්ම අති විශාල දූෂණ ගණනාවකට 14 දෙනෙක් කැබිනට්ුවේ ඉන්න කට්ටියට නඩු තියෙනකොට නඩු වලට පෙනී හිටපු මිනිහා තමයි ලංකාවේ අධිකරණයම. ඒක කිව්ව පටන් ගත්ත තැනම ලොප්පු වුණා කියලා මේ රටේ මුරංගන මුර දේවතාව කියන්නේ අපේ අපේ උසාවිය. එහෙම නැත්නම් ජුඩිෂියරි එක අධිකරණේ. අද අධිකරණේ කටයුතු වලට තමන්ගේ සේවා දායකය වෙනුවෙන් පෙනී සිටපු මිනිස්සාව අද අධිකරණ ඇමති කරලා දෙනවා. මේක තමයි අද මට කියන්න තියෙන්නේ අද කතා කරන්නම සිදු වෙච්ච දේ කොච්චර භයානකද කියන එක. මොකද ලංකා ඉතිහාසයේ වෙලා නැති දේවල් නේ. අපි අහලා තියෙනවද? අපි අහලා තියෙනවද පිත්තල ඇමතිලා? අපි අහලා තියෙනවද මැටි ඇමතිලා? අපි අහලා තියෙනවද විසිතුරු මාළු ඇමතිලා? විසිතුරු මාළු ඕනමෙන්ටල් ෆිෂ් ඇමතිලා ඉන්නවා. මේ 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 මෙහෙම කැබිනට්ු ලෝකෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, ලොයෙත් නැහැ. මේක හරි හරි අපහාසාත්මකයි. මම හිතනවා මේ ඇමතිවරුන්ට උනත් තමන්ගේ පුදුම වහල්භාවයක් ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේ අර නිකන් අපේ භාෂෙන් කියන කබ්බ ඇමතිකන් දෙනකොට එහෙම එහෙම ඒව ඇමතිකන් මං අහනවා. එතකොට ඇත්තටම රටක මෙච්චර කල් 1948 නිදහසෙන් පස්සේ මෙහෙම ඇමතිකන් ලෝකෙවත් දීලා දිනනවා.